හරි අපි සාකච්ඡා කරමු ඇනලීඩා වංශය පිළිබඳව හරි ඇනලීඩා වංශය මේ කට්ටියට තව නමක් කියනවා සමකණ්ඩික පණුවන් කියලාත් කියනවා සමකණ්ඩික පණුවන් කියලාත් කියනවා ඇනලීඩා වංශය එහෙම නැත්නම් මොනකණ්ඩික පණුවද සමකණ්ඩික පණුව කියලා කියනවා දැන් මේකෙදී අපි සාකච්ඡා කරනවා මෙන්න මේ වගේ කට්ටිය ගැන එක්කෙනෙක් තමයි කූඩැල්ලෝ ගැන कूडेलो गेन कथा करनो एवगेम अपि कथा करनो गडविला गेन एवगेम कथा करनो पत्ते पणुवा गेन मे तुन दिना तमाई अपि कथा करन्ने अपि सिलेबस एकेदी कूडेला गडविला पत्ते पणुवा मे पत्ते पणुवा कियन एकेनाट निराइस कियलात कियनो एकेन ओयाला कियन पत्ते अय नेमेई होंदे पत्ते अय इतु वेन्ने आत्र बोडावांशयट पत्ते पणुवा एया जीवत वेन्ने करदी हरि सागरे तमाई जीवत वेन्ने එතකොට මෙන්න මේ වගේ කට්ටිය ගැන තමයි ඇනලීඩා වංශයේදී සාකච්ඡා කරන්නේ. කූඩැල්ලෝ, ගැඩවිල්ලෝ, පත්තෑ පණුව වගේ කට්ටිය ගැන. එතකොට පුතේ දැන් මෙයාලගේ විශේෂත්වය තමයි මෙයාලගේ දේහය සමාන ඛණ්ඩවලට බෙදිලා තියෙන්නේ. මෙයාලගේ දේහය සමාන ඛණ්ඩවලට බෙදිලා තියෙන්නේ ඒක පිටින් වගේම ඇතුළෙනුත් එහෙමයි. දැන් කූඩැල්ලෙක් ගැඩවිල්ලෙක් ගත්තොත් එයාගේ පිටතින් සමාන කොටස් වලට බෙදිලා තියෙන්නේ ශරීරය. ඇතුලෙන් බැලුවොත් එහෙම ඇතුලෙන් රිංගගෙන ගියොත් ඒත් සමාන ඛණ්ඩ වලට බෙදිලා තියෙනවා. ඒ නිසා ඇනලිඩා වංශයේ කට්ටිය අපි හඳුන්වන්නේ මෙහෙම. දේහය බාහිරෝ මෙන්ම අභ්‍යන්තරවද සමාන ඛණ්ඩ වලට බෙදී ඇති. සමාන ඛණ්ඩ වලට බෙදී ඇති पणु आकार सतु पणु आकार सतु दिगटी की पणु आकार सतु उन्हेंडाव हूं देहे बाहिरो मेन्म अभ्यंतरवद समान कांडवलट बेदीयति पणु आकार सतु एना एनलिडा वंशेट ऐतिवेन्न कऊद कूडेलो गेडविलो पत्यापणु वगे कट्टी මෙයලගේ මෙයලව හඳුන්වන්නේ කොහොමද දේහේ බාහිරෝ මෙන්ම අභ්‍යන්තරවද සමාන ඛණ්ඩවලට බෙදිලා තියෙන පණුවාකාර සතුන් දේහේ පිටතින් ඒ වගේම ඇතුළෙනුත් සමාන ඛණ්ඩවලට සමාන කොටස් වලට බෙදිලා තියෙන මේ වගේ පණුවාකාර සතුන්ට අපි කියනවා කවුරු කියලාද ඇනලිඩාව කියලා එහෙනම් ඇනලිඩාව කියන්නේ කාටද කූඩැල්ලෝ ගැඩවිල්ලෝ පත්තෑ පණුව වගේ අයට ඇනලිඩා වංශයේ සමාජිකව හඳුන්වන්නේ කොහොමද දේහේ බාහිරෝ මෙන්ම අභ්‍යන්තරවද සමාන ඛණ්ඩවලට බෙදී ඇති පණුවාකාර සතුන් කියලා. දැන් අපි කතා කරොත් මෙයාලගේ පරිසරය මොකද්ද කියලා ඇහුවොත් එහෙම දැන් අපි ගත්තොත් මෙයා ඉන්නේ කරදිය කියලා කියවනේ පත්තෑ පණුව. එතකොට කූඩැල්ලෝ අපිට හම්බ වෙනවා මිරිදියේ ඉන්න කූඩැල්ලෝ. මේ කට්ටිය හම්බ වෙන්නේ ගොඩබිම තෙත් ස්ථානවල, භෞමික තෙත් ස්ථානවල. මොකද හේතුව මෙයාලා ශොෂණය කරන්නේ තෙත හැමෙන්. කූඩැල්ලොත් ගොඩබිම ඉන්නවා, ගැඩවිල්ලොත් ගොඩබිම ඉන්නවා. මේ කට්ටිය ශොෂණය කරන්නේ හුස්ම ගන්න තෙත හැමෙන්. එතකොට වියලි ප්‍රදේශයක මේ කට්ටියට ඉන්න බෑ. හැම වේලුනොත් ශොෂණය කරන්න බැරුව මේ යනවා. ඒ නිසා මේ කට්ටියගේ පරිසරය හවුත් කියන්න කරදිය, ඒ වගේම මිරිදිය, ඒ වගේම භෞමික තෙත් ස්ථානවල. භෞමික තෙත් ස්ථානවල කියලා කියනවා. කරදිය ජීවත් වෙනවා, මිරිදිය ජීවත් වෙනවා, භෞමික තෙත් ස්ථානවල ජීවත් වෙනවා. හරි අපි චුට්ට චුට්ට වැඩේ පටන් ගමු ලියන්න. ඇනලීඩා වංශේ නැත්තම් සමකණ්ඩික පණුව. ලියන්න මුලින්ම තරුවක් දාලා දේහය බාහිරෝ මෙන්ම අභ්‍යන්තරවද දේහය බාහිරෝ මෙන්ම අභ්‍යන්තරවද සමාන ඛණ්ඩවලට බෙදී ඇති දේහය බාහිරෝ මෙන්ම අභ්‍යන්තරවද සමාන ඛණ්ඩවලට බෙදී ඇති දේහය බාහිරෝ මෙන්ම අභ්‍යන්තරවද සමාන ඛණ්ඩවලට බෙදී ඇති පණුවාකාර සතුන් දේහේ බාහිරෝ මෙන්ම අභ්‍යන්තරවද සමාන ඛණ්ඩවලට බෙදී ඇති පණුවාකාර සතුන් ඇනලිඩාවන් වේ පණුවාකාර සතුන් ඇනලිඩාවන් වේ පණුවාකාර සතුන් ඇනලිඩාවන් වේ ඊළඟ තියෙන ඇනලිඩා වංශයේ උදාහරණ ලියන්න පහලට කූඩැල්ලා ගැඩවිලා පත්තෑ පණුව වරන් ඇතුලේ නෙරයිස් කියලා ලියා ගන්න කූඩැල්ලා ගැඩවිලා පත්තෑ පණුව
කූඩැල්ලා ගැඩවිලා පත්තෑ පණුවා. කූඩැල්ලා ගැඩවිලා පත්තෑ පණුවා. වරහන් ඇතුලේ නිරයිස් කියලා ලියාගන්න. හරි. ඊට පස්සේ අපිට තියෙන පරිසරය ඊළඟ අංකයේ තියෙන පරිසරය ලියන්න. කරදිය, මිරිදිය, කරදිය, මිරිදිය භෞමික තෙත් ස්ථානවල කරදිය, මිරිදිය භෞමික තෙත් ස්ථානවල වාසය කරයි. කරදිය, මිරිදිය භෞමික තෙත් ස්ථානවල වාසය කරයි. කරදිය ජීවත් වෙනවා, මිරිදිය ජීවත් වෙනවා, භෞමික තෙත් ස්ථානවල ජීවත් වෙනවා. ගොඩබිම තෙත් ස්ථානවල මේ කට්ටිය ජීවත් වෙනවා. අපිට ඊළඟ අංකයට තියෙන්නේ දේහ ඛණ්ඩනේ. ඔයා බලන්න රූප දෙකක් දීලා තියෙනවා ඔයාට. පළවෙනි රූපයෙන් පෙන්නන්නේ බාහිර ඛණ්ඩනය. දෙවෙනි රූපයෙන් පෙන්නන්නේ අභ්‍යන්තර ඛණ්ඩනය. ඔය නම් කරලා තියෙන ඒවා හැම කියවන්න යන්නත් එපා. පැහැදිලි දේව මතක තියාගන්න යන්නත් එපා. පළවෙනි රූපේ ළඟ ලියාගන්න බාහිර ඛණ්ඩනය කියලා. දෙවෙනි රූපේ ළඟ ලියාගන්න අභ්‍යන්තර ඛණ්ඩනය කියලා. අභ්‍යන්තර ඛණ්ඩනය කියලා ලියාගන්න. හරි. ලියන්න මෙහෙම. දේහේ බාහිරෝ මෙන්ම අභ්‍යන්තරවද දේහේ බාහිරෝ මෙන්ම අභ්‍යන්තරවද දේහේ බාහිරව මෙන්ම අභ්‍යන්තරවද දේහේ බාහිරෝ මෙන්ම අභ්‍යන්තරවද සමාන ඛණ්ඩවලට බෙදී ඇත දේහේ බාහිරෝ මෙන්ම අභ්‍යන්තරවද සමාන ඛණ්ඩවලට බෙදී ඇත देहे बाहिरो मेन्म अभ्यंतरवद समान कांडवलट बिदियत एक नम लियान इबेविन 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 समकांडिक पनुवान लेस हदुन्वाय इबेविन समकांडिक पनुवान लेस हदुन्वाय एक इंद मेयालट अपि कियनो मोनकांडिक पनुवद समकांडिक पनुव कियला कियनो समकांडिक पनुव හරි දැන් ඔයාලට පේනවා ඇති ඔය සතු ටිකක් දීලා තියෙනවා පළවෙනි රූපේ ඉන්නේ කූඩැල්ලෙක් ලියා ගන්නකෝ කූඩැල්ලා දෙවෙනි රූපේ ඉන්නේ නෙරයිස් කියන එක්කෙනා නෙරයිස් කියන එක්කෙනා ඔය තුන්වෙනි රූපේ පෙන්වලා තියෙන නෙරයිස් ගේ හිස හතරවෙනි රූපේ නෙරයිස්මයි ඉන්නේ නෙරයිස් කියලා නම් කරගන්න ඒ වගේම පස්වෙනි රූපේ නම් කරගන්න ගැඩවිලා කියලා හරි මම මේ කට්ටිය ගැන චුටි විස්තරයක් ඔයාලට කරන්නම් දැන් කූඩැල්ලා ගත්තොත් එහෙම් පුතේ කූඩැල්ලා කියන එකේනා ගත්තොත් එහෙම මෙයාගේ දේහේ පුතේ සමාන ඛණ්ඩවලට බෙදිලා තියෙන්නේ බාහිරෝ මෙන්ම අභ්‍යන්තරව මෙන්න මේ කූඩැල්ලාගේ මේ දෙපැත්තේ තියෙනවා පුතේ චූෂකර දෙකක් මොන කර දෙකක්ද චූෂකර දෙකක් තියෙනවා චූෂකර මෙන්න මේ චූෂකර වැදගත් වෙනවා එකක් උන්ට ගමන් කරන්න දැන් ඔයාලා දැකලා ඇති කූඩැල්ලෙක් ගමන් කරනකොට මේ මෙහෙමනේ ගමන් කරන්නේ ඔන්න ඔහොමනේ ගමන් කරන්නේ ඒතකොට චූෂකර තිය තියා තමයි මේ කට්ටිය ගමන් කරන්නේ ගමන් කරන්න වැඩගත් වෙනවා ඊට අමතරව පුතේ මේ පස්සපැත්තේ තියෙන චූෂකරය අපි කියන්නේ අපර චූෂකරය මේකෙන් තමයි ඇලෙන්නේ දැන් ඔයාගෙන් ලේබුණකොට කූඩැල්ලෙක් ඇලෙනවනේ යන්නේ ඇලෙන්නේ මෙන්න මේ අපර චූෂකරෙන් ඊට පස්සේ මේ පූර්ව චූෂකරෙන් ඉස්සරහ තියෙන චූෂකරෙන් එයා කරන්නේ ඔයාගේ හැම හිල් කරලා ලේ උරාබුන එක තමයි කරන්නේ ඔයාගේ හැම හිල් කරලා ලේ උරාබුන එක ඔය කූඩැල්ලෝ සාමාන්‍යයෙන් හැම හිල් කරාට පස්සේ උගේ කෙල ටිකක් අපේ ඇඟ ඇතුළට දානවා उगे केल टिकाक अपे अंगे दापुहाम ए केलवल तीन रासायनिक द्रव्य तीन ए रासायनिक द्रव्य पुलवा ले कैटिया खेद ने कत्ता दे ले कैटिया खेद नोते लेने के नातर वेण दे मू कर ले कैटिया खेद ने कत्तन देंट अद्धे की मा कहते कूडल ले को आगे ले भी ला कूडल गलोल देम के लिए तक उंग विलावाक्यन का लेने एक हेतु तो मैं कहने समहार लावट मेका हिलकर बस दूर पेन नितने नमूत ले गलन එකට හේතුව තමයි මේ කූඩැල්ලාගේ කෙලවල තියෙන රසායනික ද්‍රව්‍යයකට පුළුවන් ලේ කැටි ගහන එක යම් කාලයකට නවත්තන්න. ඒතර ඌට දිගටම ලේ උරා බොන්න පුළුවන්. ඒතර මේවට කියන්නේ පුතේ චූෂකර කියලා. හොඳේ චූෂකර. ඊට පස්සේ මේ නෙරයිස් ගැන මම පොඩ්ඩක් කියන්න. නෑ ගැඩවිලා ගැන කියලා ඉන්නම්කෝ. ගැඩවිලා කියලා කියන්නේ පුතේ මේ වගේ කෙනෙක්. එයාගේ දේහයේ සමාන ඛණ්ඩවලට බෙදිලා තියෙන්නේ. වාට පේනවද ඔය ගැඩවිලාගේ මේ චුට්ටක් මහත කොටසක් තියෙනවා මෙන්න මෙහෙම. मेन महत को मेकट की मेऊल की मेऊल की गेड बिल्लुंगे फिर सत्तु गैन सत्तु की मे आते द्विलिंगिकाय मे आगे पुरुष लिंगे अतीनो स्त्रीलिंगे अतीनो इनसा मूट पुलवा तनियम पुरुष लिंगे पुरुष भजनक साइल हदल स्त्रीलिंगे स्त्री भजनक साइल हदल तनियम गेडबील पेटउन भीकर पुलवा सा मे गेडबिला की द्विलिंगिकाय मे तेट की मेऊल की
ඊට පස්සේ මං කියන්නම්කෝ මේ නෙරයිස් ගැන චුට්ටක් සාගරේ වාසය කරන්නේ දැන් ඔයාලට පේනවා මෙයාගේ හිසක් නැහැනේ මෙයාගේත් හිසක් නැහැනේ හැබැයි නෙරයිස් කියන එක්කෙනාට පුතේ හිසක් තියෙනවා නෙරයිස් කියන එක්කෙනාට හිසක් තියෙනවා දේහයේ සමාන ඛණ්ඩ වලට බෙදිලා තියෙන්නේ නෙරයිස් කියන එක්කෙනාට හිසක් තියෙනවා පේනවා එතකොට ඔයාලට පේනවා ඇති මේ තියෙන්නේ සමාන ඛණ්ඩනේ පුතේ මේ ඛණ්ඩ වල මෙන්න මෙහෙම જાතියක් තියෙනවා මේ ඛණ්ඩවල මෙන්න මෙහෙම જાතියක් තියෙනවා මේවට කියන්නේ පුතේ අංශපාදිකා කියලා අංශපාදිකා කියලා කියන්නේ අංශපාදිකා කියලා කියන්නේ ඒ අංශපාදිකා ඔහොම තියෙනවා ඊට පස්සේ අංශපාදිකා වලින් පුතේ පුංචි කේන්දි වර්ගයක් හට ගන්නවා මෙන්න මෙහෙම පුංචි කේන්දි වර්ගයක් හට ගන්නවා අනේ කේන්දි වලට අපි කියන්නේ දැඩි කේන්දි කියලා අංශපාදිකා සහ දැඩි කේන්දි මේ කට්ටියට ජලයේ සංචරණය කරන්න මේ අංශපාදිකා සහ දැඩි කේන්දි වැදගත් වෙනවා ඔන්නෝ ඒ කාරණා ටික හොඳට මතක තියාගන්න. ඇනලිඩා වංශයේදී අපි සාකච්ඡා කරන්නේ කූඩැල්ලෝ ගැඩවිල්ලෝ පත්තෑපණු ගැන. මෙයාලගේ දේහයේ බාහිරව වගේම අභ්‍යන්තරවද සමාන ඛණ්ඩ වලට බෙදිලා තියෙන්නේ. දිගටීනේ පණු ආකාරයිනේ. ඒ නිසා කියනවා සමකණ්ඩික පණුව කියලා. මේ කට්ටිය කොහෙද ජීවත් වෙන්නේ? කරදියේ, මිරිදියේ, භෞමික තෙත් ස්ථානවල. කූඩැල්ල ගැන අපි කතා කරා. උගේ චූෂකර දෙකක් තියෙනවා කියලා කිව්වා. අපර චූෂකරයෙන් තමයි හයි වෙන්නේ. ඉස්සරහා තියෙන චූෂකරයෙන් තමයි විදලා ලේවුරා බොන්නේ. මේ ඉන්නේ ගැඩවිලා කියන එකේන මේ ප්‍රදේශයේ මෙවුල මේකේ පුරුෂ ප්‍රජනක පද්ධතියක් ස්ත්‍රී ප්‍රජනක පද්ධතියක් තියෙනවා උද්විලිංගිකයි. ඒ නිසා උට තනියම වර්ගය බෝ කරගන්න පුළුවන්. මේ ඉන්නේ නෙරයිස් කියන එකේන උට හිසක් තියෙනවා. මේ කට්ටියට හිසක් නැහැ. මේ තියෙන්නේ සමාන ඛණ්ඩ. මේ තියෙන අංශපාදිකා ඒවෙන් හටගන්න කෙඳි වලට කියන්නේ මොන කෙඳිද? දැඩි කෙඳි කියලා කියන්නේ. හරි. එතකොට මේ කට්ටිය අපි ගත්තොත් ශ්වසනය ගැන කතා කරොත් මේ කට්ටිය තෙත සමෙන් තමයි ශ්වසනය කරන්නේ. මෙයාත් තෙත සමෙන් තමයි ශ්වසනය කරන්නේ. හැබැයි මෙයා ජලයේ වාසය කරන්නේ. ජලයේ වාසය කරන කට්ටියට ශ්වසනයට තියෙනවා ජලක්ලෝම. ජලක්ලෝම අපි කර්මල් කියලා කියන්නේ. මෙයාලට ජලක්ලෝම තියෙනවා. හිස ගැන කතා කරොත් ශීර්ෂය මේ ශීර්ෂණය ගැන කතා කරොත් සමහර කට්ටියට හිසක් නැහැ. නමුත් සමහර කට්ටියට හිසක් තියෙනවා. දවාට මතක ඇති කලින් කතා කරපු සිලෙන්ට්‍රේටා වංශේ කාටවත් හිසක් නැහැනේ. මෙතෙන්ට එනකොට සමහර කට්ටියට විතරක් හිසක් තියෙනවා. දැන් ඔහොම ඔහොම ඉස්සරහට වංශවලට යනකොට ක්‍රමානුකූලව එයාලගේ හිස හට ගැනීම වෙනවා. හරි. දැන් එහෙනම් මෙන්න මේ නම් කරගන්න දෙයක් තියෙනවා නම් කරගන්නකෝ මේවා චූෂකර කියලා. මෙතන මෙවුල කියලා නම් කරගන්නකෝ. ඊට පස්සේ මේකේ නම් එච්චර පේන හොර ඇති නේද? අලුත් එකක් ඕන නම් අඳින්න. අලුත් එකක් ඕන නම් අඳින්න. අලුත් රූපයක් ඕන නම් අඳින්න. දැන් මම ඔයාලට රූප අඳින්න විශේෂ වෙලාවක් දෙන්නේ නැහැ. ඔයාලට තියෙන්නේ වීඩියෝ එක නවත්තලා රූපේ ඇඳගෙන ඊට පස්සේ වීඩියෝ එක ප්ලේ කරන්න. ඒතර ප්‍රශ්නයක් නැහැනේ. හරි. දැන් මම මේ ටික අයින් කරනවා. ඇනලිඩා වංශයේ සම්බන්ධ. උදේ මේ ඇනලිඩාවන්ගේ දේහ ස්වરૂපය ගැන කතා කරනකොට හරි වැදගත් දෙයක් කතා කරන්න තියෙනවා. ඒ තමයි දැන් අපි ගත්තොත් එහෙම මෙයාලගේ පුතේ මේ තියෙනවා මේ දින දේහ බිත්තිය. දැන් ඔයා හිතන්නකෝ මේ ගැඩවිලෙක් අපි හරහට කපපුවම් පේන විදිය කියලා. මේ තියෙන උගේ ආහාර මාර්ග බිත්තිය. හරිද? මේ තියෙන ආහාර මාර්ගය, මේ ආහාර මාර්ගය, මේ තියෙන ආහාර මාර්ග බිත්තිය. එතන මේ තියෙන්නේ මොකද්ද? දේහ බිත්තියනේ. මේ දේහ බිත්තිය. හරිද? මේ තියෙන්නේ මොන මාර්ග බිත්තියද? මේ තියෙන ආහාර මාර්ග බිත්තියනේ. ආහාර මාර්ග බිත්තිය. ආහාර මාර්ග බිත්තිය. එතකොට මේ තියෙන්නේ ඇතුලේ මොන මාර්ගයේද? ආහාර මාර්ගයේනේ මේ තියෙන්නේ. මෙයාලගේ පුතේ දේහ බිත්තියයි ආහාර මාර්ග බිත්තියයි අතර කුහරයක් තියෙනවා. මේ දේහ බිත්තියයි ආහාර මාර්ග බිත්තියයි අතර තියෙන මෙන්න මේ කුහරයට තමයි අපි කියන්නේ පුතේ සීලෝමය කියලා. සීලෝමය. සත්ව ලෝකයේ මුලින්ම සීලෝමයක් හටගන්නේ ඇනලිඩා වංශයේ. හරිද? ඒක දියුණු ලක්ෂණයක්. දැන් කලින් කතා කරපු සිලෙන්ට්‍රේටා වංශයේට සීලෝමයක් තිබෙන්නේ නැහැ. මේ තියෙන දේහ බිත්තිය, මේ තියෙන ආහාර මාර්ග බිත්තිය, මේ අතර කුහරයක් තියෙනවා. මේ කුහරයට කියනවා සීලෝමය කියලා. සමහර සත්තුන්ගේ සීලෝමය මේක යම් ද්‍රවයකින් පිරලා තියෙන්නේ. සමහර කට්ටියගේ රුධිරේ පිරලා තියෙනවා වෙන්න පුළුවන්. ඒ වගේම සමහර කට්ටියගේ මේ සීලෝමය ප්‍රදේශයේ අවයව පිහිටලා තියෙනවා වෙන්න පුළුවන්. එහෙනම් හොඳට මතක තියාගන්න දේහ බිත්තියත් ආහාර මාර්ග බිත්තියත් අතර තියෙන මේ කුහරයට කියන්නේ සීලෝමය කියලා. සීලෝමයක් තියෙන හින්දා මේ කට්ටියට කියනවා සීලෝමිකයන් කියලා. සීලෝමිකයන්. මෙතනින් එහාට ඔයාට හම්බෙන සියලු වංශවල සීලෝමය දකින්න ලැබෙනවා. ඒ නිසා අමුතුවෙන් පාඩම් කරන්න දෙයක් නැහැ. මෙතනදී පටන් ගන්නවා දිගටම ඇති වෙනවා. මොකද්ද මේ සීලෝමයක් තියෙන එකේ වාසිය?
පුතේ සීලෝමයක් තියෙන එකේ වාසිය තමයි දැන් මේ තියෙන මේ ඉන්න ගැඩවිලි කියලා හිතන්නකෝ මේ ඉන්න ගැඩවිලි මේ තියෙන ගැඩවිලාගේ ආහාර මාර්ගය මේ තියෙන ගැඩවිලාගේ ආහාර මාර්ගය හරිද එතකොට ආහාර මාර්ගයට පිටින්නේ සීලෝමේ තියෙන්නේ දැන් ඔයා හිතන්නකෝ මූඩ සීලෝමයක් නැහැ කියලා මේ තියෙන මුගේ මුකය මේ තියෙන මුගේ ගුදේනේ හරිද මුකයක් තියෙනවා ගුදයක් තියෙනවා දැන් ඔයාලට මතක ඇති සිලෙන්ඩරේටර් අවංශයේ කට්ටියට මුකයක් තිබ්බට ගුදයක් තිබ්බේ නැහැ මෙයාලට මුකේකුත් තියෙනවා ගුදේකුත් තියෙනවා දැන් මේ තියෙන මුකෙන් ලබාගත් ආහාර ගුලියක් කියලා හිතන්නකො මේ තියෙන්නේ පිට කරන්න තියෙන මල පහ ප්‍රමාණයක් කියලා හිතන්නකො සීලෝමයක් තිබ්බේ නැත්තම් පුතේ දැන් මේක ගමන් කරනකොට නැමෙනවනේ මෙන්න මෙතනින් නැමෙනවා ඒ වගේම මෙතනින් නැමුණා කියලා හිතන්නකො නැමෙනකොට පුතේ මේ ආහාර ගුලිය නැමෙනකොට මෙහෙට එළියට යන්න පුළුවන් ඒ කියන්නේ අර අමාරුවෙන් කරට දාගත්ත කෑම ටික එළියට විසි වෙනවා මේ පසපැත කිට්ටුව තියෙන මේ මලපහ ටික එකපාරට එළියට එන්නත් පුළුවන් මේ මුලින් හිතාගන්න බැරි වෙන සීන් එකක් එන්නේ ඇයි එකපාරට දෙපැත්තෙන් කටේ තියෙන කෑම ටිකයි පසපැත්තෙන් මේ මලපහයි ඔක්කොම දෙකම ගියොත් එහෙම මුලින් හිතාගන්න බෑනේ සමහරලාට මුල් කල්පනා කරලා අංශභාගයට වගේ එන්නත් ඉඩ දෙනවා ඉතින් ඒ හින්දා මෙහෙම වුණොත් ප්‍රශ්නයක් නේ සතා ගමන් කරනකොට ආහාර මාර්ගයට බාධාවක් ඇති වෙනවා. හැබැයි මේ සීලෝමයක් තියෙනකොට එහෙම වෙන්නේ නැහැ. සීලෝමයක් තියෙනකොට එහෙම වෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. හරි. එහෙනම් අපි ලියමු. දේහ ස්වરૂපය කියලානේ තියෙන්නේ. කොටුව ඇතුලේ මේ රූපය ඇඳගන්න. මේ රූපය ඇඳගන්න. දේහ බිත්තිය, ආහාර මාර්ග බිත්තිය, ආහාර මාර්ගයේ සීලෝමය. රූප අඳින්න වෙලාවක් දෙන්නේ නැහැ කියලා මං කීවා. वीडियो के नवत्वा रूपे अंदगत्ता इट पास वेडे पटंगत्ता मेहम तरवाल देह भित्तिया आहार मार्ग भित्तिया अतरयति देह भित्तिया आहार मार्ग भित्तिया अतरयति देह भित्तिया आहार मार्ग भित्तिया अतरयति कुहरय देह भित्तिया आहार मार्ग भित्तिया अतरयति कुहरय देह भित्तिया आहार मार्ग भित्तिया अतरयति कुहरय सीलोमय देह भित्तिया आहार मार्ग भित्तिया अतरयति कुहरय सीलोमय सीलोमय की रतुपैन लिवत कमाग्ने देह भित्तिया आहार मार्ग भित्तिया अतरयति कुहरय सीलोमय इलग तरलकुन सीलोमयक अति निसा सीलोमयक अति निसा सीलोमयक अति निसा मौन सीलोमया कैतिनिसा मौन बिना पाठ के लिए सीलोमिकेयन सीलोमया कैतिनिसा मौन सीलोमिकेयन अनित पैंटेंड लेसा हांदुन वाई सीलोमया कैतिनिसा मौन सीलोमिकेयन लेसा हांदुन वाई तरुवाक सत्व लोके मुलिन्म सीलोमया कैतिवान्ने 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 एनेलीडा वंशेय एनेलीडा वंशेय एनेलीडा वंशेय सत्व लोके मुलिन्म सीलोमया कैतिवान्ने एनेलीडा वंशेय एनेलीडा वंशेय ඊළඟ තරුලකුණ සීලෝමය මගින් සත්වයා චලණය වන විට සීලෝමය මගින් සත්වයා චලණය වන විට සීලෝමය මගින් සත්වයා චලණය වන විට ආහාර මාර්ගයට බාධාවක් ඇතිවීම आहार मार्गेट बाधावा कैतिवीम वलक्वालाई आहार मार्गेट बाधावा कैतिवीम वलक्वालाई हरि इलंगांके आहार मार्गे मुकद्दे कियन्ने तीन मुखयक् तीनवा गुदयक् तीनवा कियन्ने संपूर्ण आहार मार्गयक् तीनवा लियन्न संपूर्णे कियला लियन्न संपूर्णे आहार मार्गे संपूर्णे हरि ईट पास्से कथा करन्न तीन संचरणे गैन මෙයාල ගමන් කරන්නේ පුතේ මෙයාලගේ මේ දේහ බිත්තියේ තියෙන පේශි සංකෝචනය හා ඉහිල් කිරීම. දේහ බිත්තියේ තියෙන පේශි සංකෝචනය හා ඉහිල් කිරීමෙන් තමයි මේ ඔක්කොමල ගමන් කරන්නේ.
ඉතින් ඊට අමතරව මෙයාලට චූෂකර වැදගත් වෙනවා. ඉතින් චූෂකර තියාගෙන තියාගෙන යන එකනේ කරන්නේ. මෙයාලට නම් එහෙම මුකුත් උපාංග ඇත්තේ නැහැ. මෙයාලට තියෙනවා මොනවද? ජලයේ සංචරණය කරන්න අංශපාදිකා සහ දෙඩිකෙන. ලියන්න තරුවක් දාලා මෙහෙම. දේහ බිත්තියේ පේශී देह बित्तिये पेशी संकोचने हा इहिल किरीम मगिन देह बित्तिये पेशी संकोचने हा इहिल किरीम मगिन संकोचने इहिल किरी मगिन संचरणे सिदु कराय සංචරණය සිදු කරයි. දේහ බිත්තියේ ඇති පේශී සංකෝචනය හා ඉහිල් කිරීම මගින් සංචරණය සිදු කරයි. තරුවක් දාලා ලියන්න. කූඩැල්ලාගේ සංචරණයට චූෂකරද යොදාගනි. චූෂකර. චූෂකර. චූකර කියලා එහෙම ලියාගන්න එපා. චූෂකර. ගැඩවිලාට එහෙම මුකුත් නැහැ. දේහ බිත්තියේ පේශිම තමයි. තරුවක් දාලා ලියන්න. නෙරයිස්ගේ සංචරණයට අංශපාදිකා හා දැඩි කෙඳි. නෙරයිස්ගේ සංචරණයට අංශපාදිකා හා දැඩි කෙඳි භාවිතා කරයි. නෙරයිස්ගේ සංචරණයට අංශපාදිකා හා දැඩි කෙඳි භාවිතා කරයි. ඊළඟට අංකයක් ලියාගන්න ඊළඟ පිටුවේ උඩම අංකයක් විදිහට ඕනේ නැහැ සමමිතිය. දැන් අරය ඔස්සේ කපපුවාම සමාන කොටස් වලට වෙන් වෙනවා නම් ඒක අරිය සමමිතියනේ. එතකොට සමාන කොටස් මේ වගේ දෙකකට බෙදුවාම කියන්නේ මේ රේඛාව ඔස්සේ විතරක් කැපුවාම සමාන කොටස් දෙකකට බෙදෙනවා නම් ඒකට කියන්නේ ද්විපාර්ශ්වික සමමිතිය. ඕනෑම අරයක් ඔස්සේ කපපුවාම සමාන කොටස් වලට වෙන් වෙනවා නම් අරිය සම්මිතිය. යම් රේඛාවක් ඔස්සේ කැපුවාම සමාන කොටස් දෙකකට වෙන් වෙනවා නම් ඒකට කියන්නේ ද්විපාර්ශ්වික සම්මිතිය කියලා. එතකොට මෙයාලගේ පුතේ අරිය සම්මිතිය තිබ්බේ සිලෙන්ඩර් රේඛාවන්ගේ. මෙයාලගේ තියෙන්නේ ද්විපාර්ශ්වික සම්මිතිය. ලියන්න සමමිතිය කියලා ඉරක් ගහලා ලියන්න. සමමිතිය ඉරක් ගහලා ලියන්න. ද්විපාර්ශ්වික සමමිතියක් ඇත. ද්විපාර්ශ්වික සමමිතියක් ඇත. ද්විපාර්ශ්වික සමමිතියක් ඇත. ඊළඟ අංකයේ ශීර්ෂණය මොකද්ද? ශීර්ෂණය කියන්නේ පුතේ හිස. ශීර්ෂණය කියන්නේ හිස. දැන් මේ කට්ටියට හිසක් නැහැනේ. මෙයාට හිසක් තියෙනවා. ලියන්න. තරුවක් දාලා රූල් දෙකක් එක රූලයි තියෙන නේද? ඇතමුන්ට හිසක් ඇත. ඇතමුන්ට හිසක් ඇත. ඇතමුන්ට හිසක් ඇත. වරහන් ඇතුළේ ලියන්න වෙන පාටකින් නෙරයිස් කියලා. ඇතමුන්ට හිසක් ඇත. වරහන් ඇතුළේ ලියන්න වෙන පාටකින් නෙරයිස් කියලා. ඇතමුන්ට හිසක් ඇත. වරහන් ඇතුළේ ලිව නෙරයිස් කියලා. ලියන්න වරහන වහලා. ඇතමුන්ට හිසක් නැත. ඇතමුන්ට හිසක් නැත. ඇතමුන්ට හිසක් නැත. වරහන් ඇතුළේ ලියන්න කූඩැල්ලා ගැඩවිලා කියලා. කූඩැල්ලාට ගැඩවිලාට හිසක් ඇත්තේ නැහැ. ඊට පස්සේ පුතේ ශ්වසනය ගැන කතා කරන්න තියෙන්නේ. ශ්වසනය දැන් කූඩැල්ලා ගැඩවිලා වගේ කට්ටිය ශ්වසනය කරන්නේ තෙතහමෙන්. පැහැදිලිද? ජලජ වාසීන් ශ්වසනය කරන්නේ මොනවා වලින්ද? ජලක්ලෝම වලින්. ලියන්න. තරුවක් දාලා. ජලජ වාසීන්ගේ ශ්වසනයට ජලක්ලෝම ඇත. 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 ඊට පස්සේ ලියන්න තරුවක් දාලා ගොඩබිම වාසීන්ගේ ශ්වසනයට තෙත් සම යොදාගන්න. ගොඩබිම වාසීන්ගේ ශ්වසනයට තෙත් සම යොදාගනි. ගොඩබිම වාසීන්ගේ ශ්වසනයට තෙත් සම යොදාගනි. ගොඩබිම වාසීන්ගේ ශ්වසනයට තෙත් සම යොදාගනි. ඊළඟ පුතේ ස්නායු පද්ධතිය ගැන කතා කරොත් මෙයාලට තියෙන සරල ස්නායු පද්ධතියක්. ගොඩාක් සංකීර්ණ එකක් නැහැ. එන්ඩෙන්ඩ ස්නායු පද්ධතිය දියුණු වෙන ගතියක් තමයි තියෙන්නේ වංශයෙන් වංශයට. ඒ නිසා ලියන්න ස්නායු පද්ධතිය ලියන්න සරලය. සරලය. ඊට පස්සේ රුධිර සංසරණ පද්ධතිය ගැන අහන්නේ පුතේ. රුධිර සංසරණ පද්ධතියක් තියෙද නැද්ද කියන එක
ඔව් තියෙනවා රුධිර සංසරණ පද්ධතියක් තියෙනවා ඒ කියන්නේ මෙයාලගේ රුධිරේ තියෙනවා දැන් සිලින්ඩරේට අවශ්‍ය රුධිර සංසරණ පද්ධතියක් තිබ්බේ නැහනේ එහෙනම් ලියන්න රුධිර සංසරණ පද්ධතිය ඇත ඒක කෙටියෙන් දැනගත්තාම ඇටි ඈ මහා සංකීර්ණව වඩා විස්තර හොයන්න යන්න එපා ඒක තේරුමක් නැහැ ඊට පස්සේ ලිංගිකතාවය කියලා කියන්නේ ඒකලිංගිකයෝද ඉන්නේ ද්විලිංගිකයෝද කියලා මේ කට්ටිය පුතේ ඒකලිංගිකයෝත් ඉන්නවා ද්විලිංගිකයෝත් ඉන්නවා ප්‍රජනනය කොහොමද කියලා හෙවොත් ලිංගික ප්‍රජනනයක් වෙනවා අලිංගික ප්‍රජනනයක් මෙයාලගේ වෙනවා ලියන්න එහෙනම් මෙහෙම ලිංගිකතාවය ඒකලිංගිකයන් මෙන්ම ද්විලිංගිකයන්ද සිටි ඒකලිංගිකයන් මෙන්ම ද්විලිංගිකයන්ද සිටි ප්‍රජනනය ලිංගික ප්‍රජනනය මෙන්ම අලිංගික ප්‍රජනනයේද සිදුවේ ලිංගික ප්‍රජනනයේ මෙන්ම අලිංගික ප්‍රජනනයේද සිදුවේ හරි අන්තිම කොටස් තුනට අපි ඇවිල්ලා තියෙන්නේ සංවේදී අවයව කියලා අපි කතා කරන්නේ ඇස්නේ මෙන්න මේ වගේ කට්ටියක පුතේ අක්ෂි ලප තියෙන්න පුළුවන් ඇස් වෙනුවට පොඩි ලප දෙකක් කියන්නේ දියුණු නැහැ කියන එක නේ ලියන්න ඇතමුන්ට පමණක් අක්ෂි ලප ඇත ඇතමුන්ට පමණක් අක්ෂි ලප ඇත ඇතමුන්ට පමණක් අක්ෂි ලප ඇත දැන් මෙයාලගේ තියනවාද ඇස් කූඩැල්ලන්ගේ ගැඩවිල්ලුන්ගේ ඇස් තියනවාද නැහනේ අක්ෂි ලපවත් ඇත්තේ නැහැ ඊළඟට පොතේ ඇනලිඩාවන්ගේ ආර්ථික වැදගත්කම් මොනවද මේ ඇනලිඩාවන්ගේ වැදගත්කම් අපිට කූඩැල්ල මොකටද වැදගත් වෙන්නේ එතකොට ගැඩවිල්ලු වැදගත් වෙන්නේ මොකටද නිරයිස් වැදගත් වෙන්නේ ගැඩවිලා කියන එක නා පස සාරවත් කරනවානේ ලියන්න එක ගැඩවිලා පස සාරවත් කිරීම ගැඩවිලා පස සාරවත් කිරීම ගැඩවිලා පස සාරවත් කිරීම පුතේ ඔය සමහර ආයුර්වේද කටයුතු වලදී මේ සමහර කූඩැල්ල වර්ග එහෙම පාවිච්චි කරනවා ඖෂධ නිෂ්පාදනයේට ලියන්න ඇතැම් ඖෂධ වර්ග නිෂ්පාදනයේට ඇතැම් ඖෂධ වර්ග සෑදීමට නැත්නම් නිපදවීමට ඇතැම් ඖෂධ වර්ග සෑදීමට කූඩැල්ලන් යොදා ගනි කූඩැල්ලන් යොදා ගනි හරි ඊට පස්සේ අපි කතා කරොත් එහෙම ඇනලිඩාවන්ගේ විතරක්ම දෙන ලක්ෂණ අපි ඒවට කියනවා ආවේනික ලක්ෂණ නැත්නම් සුවිශේෂී ලක්ෂණ කියලා ඇනලිඩාවන්ගේ විතරමයි තියෙන්නේ වෙන කාගෙවත් තියෙන්න බෑ ප්‍රධානම එකක් තමයි පුතේ කෝ කලින් අපි කතා කරේ සමකණ්ඩික පණුවාකාර දේහය ආය සත්ව ලෝකේ කොහෙවත් හම්බෙන්නේ නැහැ සමකණ්ඩික පණුවාකාර දේහය මෙන්න මේ අංශපාදිකා සහ දැඩිගෙඩි ආය සත්ව ලෝකේ කොහෙවත් හම්බෙන්නේ නැහැ මේ වංශ විතරයි මෙන්න මේ මෙවුල සත්ව ලෝකේ වෙන කොහෙවත් හම්බෙන්නේ නැහැ මෙයාලගේ විතරයි ලියන්න එහෙනම් රතු පෑනේ එක සමකණ්ඩික පණුවාකාර දේහය සමකණ්ඩික පණුවාකාර දේහය සමකණ්ඩික පණුවාකාර දේහය අංක 1 සමකණ්ඩික පණුවාකාර දේහය සමකණ්ඩික පණුවාකාර දේහය සමකණ්ඩික පණුවාකාර දේහය අංක 2 රතු පැනේ ලියන්න අංශපාදිකාහ දැඩි කෙඳි අංශපාදිකාහ දැඩි කෙඳි අංශපාදිකාහ දැඩි කෙඳි අංක 3 ලියන්න මෙවුල අංක 3 ලියන්න මෙවුල හරි එහෙනම් ඔන්න ඇනලිඩා වංශය ගැන සාකච්ඡා කරලා අවසන් කරලා තියෙනවා. ඉතින් ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන මොලුස්කා වංශය, ආතරපෝඩා වංශය, එකි ඩොනමාටා වංශය නැත්නම් එකයි ඩොනමාටා වංශය පිළිබඳව කතා කරන්න තියෙනවා. එතකොට අපෘෂ්ඨ වංශයෙන් කතාව සම්පූර්ණයෙන්ම අවසන් වෙනවා. හරි. එහෙනම් අපි ඔච්චරයි කතා කරන්නේ ඇනලිඩා වංශය පිළිබඳව.